ලෝකම හෝරු ටිකේ පැත්තේ දැන් සජිජ්ජව ළඟදී සමගි ජන බල සම්ධානය කියලා එකක්. ඕකේ නම වෙනස් කරන්න ඕනි. දැන් ඔකට අලුත් නමක් දාන්න ඕනි. සමගි ජන UMP පොදු ජන සම්ධානය කියලා දාන්න. ඔය තුනම පූට්ටු වෙලා තියෙන්නේ දැන්. ඒක රටට මාට්ටු වෙලා තියෙන්නේ. දැන් ඔකේ නායකයා සජිත් ප්‍රේමදාස කියන නම වෙනස් කරන්න ඕනි. සජිත් වික්‍රමසිංහලාගේ රාජපක්ෂ කියලා ඔකට දාන්න ඕනේ ආගේ නම දැන්. මොකද ඔය ඔක්කොම රොත්තපුරුත් එතන ඉන්නේ. එතකොට දැන් රනිල් හැදුව අලුත් සම්දානයක්. පක්ෂ ඔන්න කීයක්ද එකතු කරාලු. දැන් ඕකේ අලුත්කමකුත් නැහැ. ඕකේ ඉන්නවා සජිත්ගේ කට්ටියත් ඉන්නවා රාජපක්ෂේ කට්ටියත් ඉන්නවා රනිල්ගේ කට්ටියත් ඉන්නවා හොඳ කැඳහැලියා. ඕකට මොකද්ද දාන නම? ඕකට දාම UMP පොදු ජන සමගි ජන සම්දානය කියලා ඕකට දාන්න. ඕකේ නායකයාගේ නම කොහොම කරමුද? රනිල් රාජපක්ෂලාගේ ප්‍රේමදාස කියලා නම දාන්න. ආන්න එහෙම දැම්මම කුජීත සම්ධාන දෙකක් හැදිලා තියෙනවා. දැන් ඒ කට්ටිය පෙන්නනවා මහා බලගතු ජයග්‍රහණයක් ලබන්න පුළුවන් කණ්ඩායම් ඒ කට්ටිය වටේ එකතු වෙලා කියලා. එහෙම වෙලා නැහැ ආදරණීය අම්මේ තාත්තේ සහෝදරයා සහෝදරිය. සජිත් ජව්ව පහුගිය දවසේ සම්ධානය. ඒ ගහපු කට්ටිය කවුද? ඉතින් 2019 අත් එක්ක හිටපු කට්ටියනේ. ඒ වෙලාවේ සම්ධානය ගහපු කට්ටිය මේ වෙලාවෙත් අස්සම් කරමු. දැන් මම විවාහයක් වෙච්ච මිනිස්සෙක්. මගේ නෝනා ආපහු රෙජිස්ටර් ගාවට අරන් ගිහලා මම ආපහු කසාද බදිනවා. එතකොට ඒක අලුත් කසාදයක්ද මං අහන්නේ? ඈ සජිත 2019 දිගම්බරන් එක්ක ගැහුවා මේතරෙක් ගහලා කියනවා අලුත් එකෙක් ආවා කියලා. ඈ මනෝ ගණසෙන් එක්ක අස්සම් කළා කියනවා අලුත් කෙනෙක් ආවා කියනවා. ඈ කවුද චම්පිකත් එක්ක ඊය අස්සම් කළා කියනවා අලුත් කෙනෙක් ආවා කියලා. පරණ චම්පිකනේ හොය. ඈ කවුද අපේ හකීම් එක්ක අස්සම් කළා කියනවා අලුත් කෙනෙක් ආවා කියලා. එඳ තාම පරණ විවාහය හොය තියෙන්නේ ඈ. විවාහය තියෙන්නේ රණිනුත් ඒකම තමයි කරන්නේ. රණිල්ටත් අලුතෙන් කවුරුත් ආවේ නැහැ. ගහපෞගිය පාර්ලිමේන්තුවේ රණිල් වික්‍රමසිංහ ජනාධිපති කරන්න කංචන අතීස්සුවා. මහින්ද යාපලා සපෝට් කළා. ලක්ෂ්මන් යාපලා සපෝට් කළා. ඉතින් ඒ කට්ටිය මේ සැරෙත් ඉන්නවා. ඉතින් 아무තු එකක් නැහැනේ. හැබැයි අපි ඔබට එකක් කියනවා. ලංකා දේශපාලන භූමියේ ලංකා ඉතිහාසයේ දැවැන්තම සම්දානයක් ඇත්තටම හැදිලා තියෙනවා. ඒ හැදිලා තියෙන්නේ දූෂිත දේශපාලන කල්ලි කණ්ඩායම් එක්ක නෙවෙයි. මේ රට ගොඩනගන්න පුළුවන් වැදගත් බලවේග ගොඩාක් එකතු කළා දැවැන්තම දේශපාලන සම්දානයක් හැදිලා. මහා සංඝරත්නය ජාතික භික්ෂු පෙරමුණ නමින් රට පුරා දිස්ත්‍රික්ක 21ක නායකත්වය බිහි කරලා ජාතික ජන බලවේගයට එකතු වෙලා තියෙනවා. මේ රටේ 152ක් වෙච්ච කාන්තාවෝ වවුනියා විදන් ලංකාවේ දිස්ත්‍රික්ක 24ක දිස්ත්‍රික් නායිකාවෝ බිහි කරලා දැවැන්තම බලවේගයක් හැටියට ජාතික ජන බලවේගයත් එක්ක එකතු වෙලා ඉන්නවා. මේ රටේ ගොවි ජනතාව සමස්ත ලංකා ගොවි ජන සම්මේලනයේ හරහා සංවිධානය වෙලා ජාතික ජන බලවේගයත් එක්ක එකතු වෙලා ඉන්නවා. මේ රටේ සමස්ත පොදු ජීවර ජනතාව ජාතික ජන බලවේගයත් එක්ක සංවිධානය වෙලා ඉන්නවා. ඒ විතරක් නෙවෙයි ලංකා ඉතිහාසයේ පළවෙනි වතාවට විශ්‍රාමික ත්‍රිවිධ හමුදා අධිකරණ සාමූහිකය හදලා ජාතික ජන බලවේගයත් එක්ක එකතු වෙලා ඉන්නවා. පොලිස් සාමූහිකය හදලා වෛද්‍යවරු එකතු වෙලා ඉංජිනේරු මහතුරු එක්ක අහුවෙලා නීතිඥ මහතුරු එක්ක අහුවෙලා පසු වෛද්‍යවරු එක්ක අහුවෙලා PHI මහතුරු එක්ක අහුවෙලා කවුද එක්ක අහුන උනේ ත්‍රිවිල් රත රියදුරා පවහ එක්ක අහුවෙලා ලංකාවේ අද දවසේ ජයග්‍රහණයට දැවැන්තම සංවිධානය හදලා තියෙන්නේ වෙන කවුරුවත් නෙවෙයි ජාතික ජන බලවේගය මාලිමාව කියන එක අපි මතක් කරන්න කැමති ආදරණීය අම්මේ තාත්තේ සහෝදරයා සහෝදරිය. ඒකයි ඇත්ත ලොකුම සන්දානේ. ආන්නේ සන්දානේ වටා ඔබ එකතු වෙලා ඉන්නවා. ඒක අපිට සතුටක්, ඒක ශක්තියක්. අද ඒක සපත කරලා තියෙනවා මේ එකතු වීම වලින්. එහෙනම් ආදරණීය අම්මේ තාත්තේ සහෝදරයා සහෝදරිය. සජිත්ලට, රනිල්ලට ආපහු මේ රටේ දේශපාලන පිටියේ ජයග්‍රහණ ලබන්න ඉඩක් නැහැ. මේ දේශපාලන පිටියේ 6-4 පාරවල් ගහලා ලබන සැප්තැම්බර් 22 අදි ලකුණු සංඛ්‍යාවක් සහිතව ජයග්‍රහණය සටහන් කරන්නේ අනුර කුමාර දිසානායක නමවන ජනාධිපතිවරයා කියන එක අපි පැහැදිලි කරන්න කැමති ආදරණීය අම්මේ තාත්තේ සහෝදරයා සහෝදරිය. අපි ඒක පැහැදිලි කරන්න කැමති. ඒ හින්දා අපි ඔක්කොම බලවේග එකතු කරනකොට පොඩි අනුකම්පාවට අපි සජිත්ටයි රනිල්ටයි බලවේග ටිකක් ඉතුරු කරා උඹලා එකතු කරගනින්නලා ඒ ටික කියලා. අපි ඒ ටික අතහැරියා. ආන්නේ ටික ඒ කට්ටිය එකතු කරන් ඉන්නවා. කවුද ඒ කට්ටිය එකතු කරන් ඉන්නේ? ඒ කට්ටිය එකතු කරන් ඉන්නවා මේ රටේ පාතාලයේ නැමැති බලවේගෙ. ඒ කට්ටිය එකතු කරගෙන ඉන්නවා මේ රටේ හොරකම වංචාව දූෂණය කරපෝ දූෂිත කල්ලිය නැමැති බලවේගෙ එකතු කරන් ඉන්නවා. ඒ වගේ මේ කට්ටිය එකතු කරන් ඉන්නවා ජාතිවාදී ආගම්වාදී අවශ්‍යන
ආන්නේ කල්ලි බලවේගේ කට්ටිය එකතු කරන් ඉන්නවා. ඒ වගේ මේ කට්ටිය එකතු කරන් ඉන්නවා බදු පැහැර හැරපු බොල් ණය ලෙස තමන්ගේ ණය කපාගත්ත වංචනික කළු සල්ලිකාරෝ ටිකක් ඒ කට්ටිය එකතු කරන් ඉන්නවා. ආන්නේ බලවේග පරද්දන්න දේශමාමක ජාති හිතේශී මිරටේ බුද්ධිමත් උගත් සියලු බලවේගේ එක කඳවුරකට ඇවිල්ලා අන්නේ කඳවුර ජාතික ජන බලවේගේ මාලිමාවේ කඳවුර බවට පත් වෙලා තියෙනවා. ආදරණීය මෙතාත්තේ සහෝදරය සහෝදරී ඒ කඳවුර බවට පත් වෙලා තියෙනවා. අද මේ වේදිකාව දිහා බැලුවමත් ඔබට පැහැදිලි ඇති මේ සාම්ප්‍රදායික දේශපාලඥයෝගෙන් පිරිච්ච වේදිකාවක් නෙවෙයි. මේ රටට ආදරය කරන උගත් බුද්ධිමත් වැඩදායි මිනිස්සු කලාකරුවෝ සාහිත්‍යවේදී මූර්තිකයන්ගෙන් පිරිච්ච වේදිකාවක් බවට පත් වෙලා තියෙනවා. අර කට්ටියගේ වේදිකාව බැලුවම ඒ වේදිකාවල කවුද ඉන්නේ? අර ඉස්සල කියපු ඉස්කාගාර අයිතිකාරයෝ කුඩුගේන කට්ටිය නූගතුන් ආන්නේ යත්තේ කට්ටිය බදු පැහැර අරපු කට්ටිය පාතාලේ කට්ටිය ආන්නේ වේදිකාවල ඉන්නවා. එහෙම වේදිකාවක් රජයපු නිසා තමයි වසර 76ක් මේ රට මේ විදිහට කනත්තකට ඇදගෙන ගිය ආදරණීය අම්මේ තාත්තේ සහෝදරය සහෝදරිය. මේ සටන මේ සැරේ තියෙන්නේ කඳවුරු දෙකක සටනක්. මේ කඳවුර වෙන කඳවුරක් නෙවෙයි. මේ රටට ආදරය කරන මිනිසුන්ගේ කඳවුර මොකක්ද? ඒක ජාතික ජන බලවේගයේ මාලිමාවේ කඳවුර. මේ රට ගොඩනැගීමට අවංක වමනාවක් ප්‍රතිපත්තියක් සරස්මක් සහිත කඳවුර මොකක්ද? ඒක මාලිමාවේ කඳවුර. මේ රටේ මහා පුනරුදු යුගයකට ගෙනිල්ලා පොසත් රටක් ලස්සන ජීවිතයක් ජනතාවට අත්පත් කරලා දෙන්න ආපු කඳවුර මොකක්ද? ඒක ජාතික ජන බලවේගයේ කඳවුර. ආන්නේ කඳවුර ජයග්‍රහණය කරපු දාට ඔබේ දරුවන්ට රටක් හැදෙනවා. ඒ දරුවන්ට අනාගතයක් හැදෙනවා. මේ බිඳ වැටුණු රට නැවත නැගිටින්න පටන් ගන්නවා. ආන්නේ කාර්ය කරන්න ඔබේ හුරු අතට අවස්ථාවක් එළඹිලා තියෙනවා ලබන සැප්තැම්බර් 21 වෙනිදා. අන්නේ අවස්ථාව අපි වටිනා විදිහට පාවිච්චි කරන්න අවශ්‍යයි. ආදරණීය අම්මේ තාත්තේ සහෝදරයා සහෝදරී අපිට මේ අවුරුදු 76ක් මේ විදිහට වැරදෙන්න බලපාපු හේතුවක් මම මේ වෙනස් විදිහකට පැහැදිලි කරන්න මහන්සි ගන්න. ඇයි අපට වැරදුනේ? ඇයි අපිට මේ රට නැති වුනේ? ඇයි අපේ රට බංකොලොත් උනේ කියලා කල්පනා කරලා බැලුවම ප්‍රශ්නේ මේකයි. මිනිස්සු ආණ්ඩු හැදුවා, මිනිස්සු ජනාධිපතිවරු හැදුවා. ඇයි ඒ අය මේ රට හැදුවේ නැත්තේ කියලා ආපස්සට හැරලා බැලුවම ප්‍රශ්නේ මෙන්න මෙහෙම තේරුම් ගන්න පුළුවන්. මොකක්ද? ඡන්දදායකයන්ගේ නැත්තම් පුරවැසියන්ගේ අරමුණ මෙතුවක්කල් බලයට ආපු උන්ට පුරවැසියන්ගේ අරමුණ පාලකයන්ට තිබුණේ නැහැ. ඒ කිව්වේ මොකක්ද? ජනතාවගේ අරමුණ, පුරවැසියගේ අරමුණ, ඡන්දදායකයාගේ අරමුණ පාලකයෝ ඉහළ නිලධාරීන් හොරකම් වංචා නොකරන රටක් හදා ගැනීම. ඔන ඡන්දදායකයාගේ අරමුණ. හැබැයි ඡන්දෙ ගත්තේ උන්ගේ අරමුණ මොකද්ද මෙච්චර කල්? උන්ගේ අරමුණ බලේ අරගෙන ධනේ රැස් කරන්න, වස්තුව රැස් කරන්න හොරකම් කිරීමේ අරමුණ. එතකොට ඔබේ අරමුණට පිටුපාන අරමුණක් උංගාව තිබ්බේ. ඊළඟට ජනතාවගේ අරමුණ සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ග ආදී අපි ඔක්කොම සමගි සම්පන්න වෙච්ච ජාතික සමගියක් තියෙන ආගමික සංහිඳියාවක් තියෙන රටක් හදන්න. පාලකයන්ගේ අරමුණ, ඡන්දෙ ගත්තේ උන්ගේ අරමුණ, උන්ගේ අරමුණ බලේ ගන්නත්, ගත්ත බලේ පවත්වාගෙන යන්නත් ජාතිවාදයේ, ආගම්වාදයේ ඇවිස්සීම. පරස්පරතාවයක් තියෙනවා. මහ ජනතාව ඉන්න කඳවුරේ නෙවෙයි පාලකයෝ හිටියේ. පාලකයාගේ අරමුණයි ජනතාවගේ අරමුණයි වෙනස්. ජනතාවගේ අරමුණ පොහොසත් රටක් හදාගන්න, දරුවන්ට ජීවිතයක් හදන්න, දරුවන්ට උගන්වන්න, දරුවන්ට අනාගතයක් හදන්න. පාලකයන්ට තිබුණේ ඒක නෙවෙයි. පාලකයන්ට තිබුණේ උන්ගේ දරුවන්ට අනාගතයක් හදන්න, උන්ට පොහොසත් රටක් හදන්න, උන්ගේ කල්ලියට පොහොසත් රටක් හදන්න. අරමුණු දෙකක හිටියේ. ඒක ආපු ගමන නිසා, ඔබේ අරමුණ උන් ළඟ නොතිබුණු නිසා මේ රටත්ට රටපත් උන. ආදරණීය අම්මේ තාත්තේ සහෝදරයා සහෝදරී කල්පනා කරලා බලන්න, අවුරුදු 76ක් මේක නෙවෙයි දුනේ කියලා ඔබේ හිත ගන්න, ඔබේ හිතේ හිත අත්පත් කරගන්න. ඒ කට්ටිය කරපු දේ තමයි ඡන්ද කාලෙට ඇවිල්ලා කිව්වා අපි හොරු අල්ලනවා කිව්වා, ජාතික සමගිය හදනවා කිව්වා, ආගමික සංහිඳියාව හදනවා කිව්වා, කුඩු නැති කරනවා කිව්වා, පාතාලේ නැති කරනවා කිව්වා, දියුණු රටක් හදනවා කිව්වා, ඒ රටට නම් තිව්වා සුබ අනාගතය කිව්වා, ආශ්චර්ය කිව්වා, සෞභාග්‍ය කිව්වා. ආන්නෙම ජනතාවට හිත් ගන්න වචන දාලා බලේ අරගෙන ඉවර වෙලා බලේ ගත්තට පස්සේ ඒ කට්ටිය හොරකම පටන් ගත්තා, ධනේ රැස් කරන්න පටන් ගත්තා, වස්තු රැස් කරන්න පටන් ගත්තා, කුඩු ගේන්න පටන් ගත්තා, ඉස්කාගාර දාන්න පටන් ගත්තා, ඉඩම් අල්ලන්න පටන් ගත්තා, පාතාලේ පෝෂණය කරන්න පටන් ගත්තා, ජාතිවාදී ඇවිස්සුවා, ආගම්වාදී ඇවිස්සුවා, රටක් බංකොලොත් රාජ්‍යයක් විනාශ වෙච්ච රාජ්‍යයක් බවට පත් වුණා. ආන්නේ යුගය ලබන සැප්තැම්බර් 21 න් අවසන් වෙන්නේ කොහොමද දන්නවද? මේ වතාවේ පුරවැසියගේ අරමුණයි
ඡන්දදායකයාගේ අරමුණයි සමපාත වෙන සමාන වෙන නායකත්වයක් තියෙන දේශපාලන ව්‍යාපාරයක් බලයට එනවා. ඒ අන්‍යමක් නෙවෙයි ජාතික ජනබලවේගයේ මාලිමාව කියන පක්ෂය. ආදරණීය අම්මේ තාත්තේ සහෝදරයා සහෝදරිය, ඔබට උවමනාවක් තියෙනව නේද හොරකම නැති කරන්න? අපි හිතනවා ඔබටත් වඩා දැඩි උවමනාවක් අපේ පක්ෂේ නායකත්වයේ තියෙන හොරකම නැති කරන්න. ඔන්න සමානයි. ඔබට උවමනාවක් තියෙනව නේද ජාතික සමගිය හදන්න, ආගමික සංහිඳියාවක් හදන්න? ඔව්, ඔබටත් වඩා උවමනාවක් මේ පක්ෂේ නායකත්වයේ තියෙනවා ජාතික සමගිය ආගමික සංහිඳියාව හදන්න. ඔබට උවමනාවක් තියෙනව නේද මෙරටේ කුඩු නැති කරන්න, පාතාලේ නැති කරන්න? ඔව්, ඔබටත් වඩා උවමනාවක් මේ පක්ෂේ නායකත්වයේ තියෙනවා. ඔබට උවමනාවක් තියෙනව නේද දරුවන්ට අනාගතයක් හදන්න, රටට හෙට දවසක් හදන්න, බොහෝසත් රටක් හදන්න, ලස්සන ජීවිතයක් අත්පත් කරගන්න? ඔව්, ඔබටත් වඩා උවමනාවක් අපේ පක්ෂේ නායකත්ව මණ්ඩලයට තියෙනවා. ආන්නේ නිසා මේ සැරේ ඔබෙන් වැටෙන කතිරය රටට වරදින කතිරයක් නෙවෙයි. අනිවාර්යයෙන්ම මේ රට මහා පුනරුද යුගයකට ගෙනහිල්ලා රට ගොඩ ගන්න, නැවත රට ගොඩ නගන බලයක් බවට මේක පත් වෙනවා. ආදරණීය අම්මේ තාත්තේ සහෝදරයා සහෝදරියා, අන්නේ සඳහා එකතු වෙන්න කියලා අපි ඔබ තමුන්නාන්සලාගෙන් ඉල්ලීමක් කරනවා. ඔබ තමුන්නාන්සලාගෙන් ඉල්ලීමක් කරනවා. එයින් තමයි මේක ගැඹුරට තේරුම් ගන්න කියලා අපි ඉල්ලීමක් කරනවා. මේ රටේ මේ අර්බුදය මතු පිටින් බලන්න එපා. විද්‍යාගාරයකට ගිහිල්ලා පරීක්ෂණ කරලා, පරීක්ෂණ පවත්තලා, නිගමන වලට ඇවිල්ලා, නිර්දේශ වලට ඇවිල්ලා තමයි සමහර තීන්දුව ගන්නෙ. මේ දේශපාලන විද්‍යාවත් ඒ වගේ තමයි. මේ පවතින අර්බුදය මතු පිටින් බලලා සජිත්තාවත් හරි, රනිල්ලාවත් හරි, අනුරාවත් හරි කියලා මතු පිටින් බලන්න එපා. අර්බුදය ගැඹුරට කපලා කොටලා ඇත්තට මොකද්ද මේ රටේ උනේ කියලා බැලුවම ප්‍රශ්න කීපයක් අඳුර ගන්න පුළුවන්. හොඳට විග්‍රහ කරගත්තම හොරකම වංචාව අපි ඕන තරම් කියනවා. ඒ නිසායි රට වැටුනේ කියලා සමහරු තේරුම් අරන් ඉන්නවා නම්, ඔව්, හොරකම වංචාව හින්දා වැටුණා තමයි. හැබැයි ඒක එකම හේතුව නෙවෙයි. තවත් හේතු තියෙනවා මේක ගැඹුරට අහරලා බලනකොට. මොනවද හේතු? තවත් හේතු මොනවද? ප්‍රතිපත්තියක් නැති දේශපාලනය, වැඩපිළිවෙලක් නැති දේශපාලනය. වසර 76ක් තිබුණේ. ප්‍රතිපත්තියක් තිබ්බනම් ඩලස්ට යන්න පුළුවන්ද සජිත් ගාවට? ඩලස් ඩලස් ගාලා ගිය ඩලස් පෞගිය දවස්වල මට ඇහුණා ජරස් ගාලා බිඳ වැටෙනවා. අනිච්චාවත සංඛාරා ඩලස්ගේ දේශපාලනය හමාරයි ලබන සැප්තැම්බර් 21 අනිච්චාවත සංඛාරා ඩලස් ඉවරයි. ඩලස් වගේ ඕ කාංචන ගෙත් ඉවරයි, නිමා සිරිපාල ගෙත් ඉවරයි, ප්‍රසන්න ගෙත් ඉවරයි. ලංකාවේ දේශපාලන සිටියම අලුත් කරනවා, ජාතික ජනබලවේග විසින් අලුත් කරනවා. ආදරණීය අම්මේ තාත්තේ සහෝදරයා සහෝදරිය, ඒ දේශපාලනයට අනිච්චාවත සංඛාරා. එහෙනම් ඔය දේශපාලන සිටියම අලුත් වෙනවා ලංකාවේ. මේ වේදිකාවේ ඉන්න ආදරණීය සහෝදර සහෝදරයන්ගේ ගණනාවක් මේ ජනාධිපතිවරණයෙන් පස්සේ එළඹෙන පාර්ලිමේන්තු මැතිවරණයත් මේ අවුරුද්ද වෙනවා. අන්නේ මැතිවරණයෙන් මාතරෙන් අලුත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු මන්ත්‍රීවරියන් මේ වේදිකාවෙන් කීප දෙනෙක් බිහි වෙනවා. ඔබේ ඡන්දයෙන් කියන එක අපි ඔබට පැහැදිලි කරන්න කැමති ආදරණීය අම්මේ තාත්තේ සහෝදරයා සහෝදරිය. එතකොට තමයි ඩලස්ල නැති වෙන්නේ ඈ, මයින්ද යාපල කාංචනල නැති වෙන්නේ. ආන්නේ කරන්න. ඒ නිසා ආදරණීය අම්මේ තාත්තේ සහෝදරයා සහෝදරිය, ඔබ තේරුම් ගන්න ඕනේ. අපි සාමාන්‍යයෙන් ඉස්සර කඩවල් වලට ගිහිල්ලා බඩු ගන්නකොට බඩු ටික අතට අරන්, හාල් ටික සීනි ටික අතට අරන් ටිකක් ඉඹලා බලනවා. මේකෙන් මොකක් හරි ගඳක් එනවද, අපුලක් දැනෙනවද? නරකයි නම් ගන්නෙ නෑ. දැන් ටිකක් ඒක දියුණු වෙලා දැන් බඩු වල බලනවා, දිනේ බලනවා, කල්ලිකුත් වෙලාද කියලා බලනවා. කල්ලිකුත් වෙලා නම් ගන්නෙ නෑ. ආන්නේ වගේ තියෙනවා. කල්ලිකුත් වෙච්ච දේශපාලනයක් තියෙනවා, පාවිච්චියට නුසුදුසු දේශපාලනයක් තියෙනවා. මාතර මගේ ආදරණීය ජනතාවට මං කියන්නේ, මාතර කල්ලිකුත් වෙච්ච භාණ්ඩ ටිකක් තියෙනවා. ඔය ඩලස් කල්ලිකුත් වෙලා, මයින්ද යාපා කල්ලිකුත් වෙලා, ඔය කංචන කල්ලිකුත් වෙලා, ලක්ෂ්මන් යාපා කල්ලිකුත් වෙලා, සජිත් කල්ලිකුත් වෙලා, රනිල් කල්ලිකුත් වෙලා, ඔබට භාවිතයට සුදුසු නවීන විදිහට නිෂ්පාදනය කරපු එකම දේශපාලන ව්‍යාපාරය ජාතික ජනබලවේගය පමණමයි කියලා මං කියන්න කැමතියි. ආදරණීය අම්මේ තාත්තේ සහෝදරයා සහෝදරිය, දැන් ඔබට පේනවා අපේ අනුර සහෝදරගේ පුවරු දාලා රට අනුරට කියලා ගහලා තියෙනවා. රට අනුරට, ඕකේ මතු පිටින් අර්ථය ගන්න එපා. රට අනුරට කියලා අපි අදහස් කරන්නේ ගැඹුරක් තියෙන කතාවක්. ඔබට අවශ්‍ය වන්නේ අදූෂිත දේශපාලන නායකයෙක් නම් රට අනුරට, රට අනුරට. ඔබට අවශ්‍ය වන්නේ බුද්ධිමත් උගත් දේශපාලන නායකත්වයක් නම් රට අනුරට. ඔබට අවශ්‍ය වන්නේ පොහොසත් රටක් නම් ලස්සන ජීවිතයක් නම් රට අනුරට.
ඔබට අවශ්‍ය වන්නේ අභිමානවත් රටක් ගොඩනගා ගන්න නම් රට අනුරට ඔබට අවශ්‍ය වන්නේ දියුණු කෘෂිකර්මාන්තයක්, දියුණු ධීවර කර්මාන්තයක්, දියුණු ආර්ථිකයක්, දියුණු අධ්‍යාපනයක්, දියුණු සෞඛ්‍ය සේවාවක් නම් රට අනුරට. ඔව්, දැන් ඔක්කොම මේ රටේ අනුරට තමයි. ජාතික ජන බලවේගයට තමයි ආදරණීය මේ තාත්තේ සහෝදරයා සහෝදරී. අපි ඔක්කොම එකතු වෙන්න ඕන. එඳා අනුර කුමාර සහෝදරයා වටේ විශාල පිරිසක් මේ රටේ එකතු වෙලා තියෙනවා. අපි දන්නවා මේ රටේ දේශපාලනේ මේ ජනාධිපතිවරණයට දැන් නාම යෝජනා අවසන් කරලා තියෙන අපේ හාමුදුරනේ. මේසරේ තමයි ලංකා ඉතිහාසයේ වැඩිම දිග නාම යෝජනා ප්‍රමාණය ඉදිරිපත් වෙලා ඡන්ද පත්‍රිකාවේ එන්නේ. දුසින් තුනයි තවත් තුනයි. දුසින් තුනයි තවත් තුනයි මේසරේ. දිගම ඡන්ද පත්‍රිකාව. 39 දෙනයි. 39 දෙනෙක් ඉල්ලුවත් දිනන්නේ එකයි. ඔක්කොම දිනන්නේ දිනන එක වෙන එකෙක් නෙවෙයි. ලබන සැප්තැම්බර් 22 වෙනිදා අපේ කෙනා ජාතික ජන බලවේගයේ නායකයා ආනුර කුමාර දිසානායක සහෝදරයා පමණයි. ආනුර දිසානායක සහෝදරයා පමණයි. දැන් ඔය සජිත් එයා හදනවා මෙහෙම මතයක්. එයා දිනනවලු. එයා සෙනඟ පෙන්නනවා. දැන් ඊයේ කුරුණෑගල රැස්වීම. එයාගේ පළවෙනි කුරුණෑගල රැස්වීම නාම යෝජනා දීලා. කොහමද කුරුණෑගල රැස්වීමට සෙනඟ? වයඹ පළාතේ අගනගරේ කුරුණෑගල. බස්නාහිර පළාතේ ගම්පහේ බසුත් ඇවිල්ලා. දාගෙන ගාපු කට්ටිය තොප්පියවල තියෙනවා ගම්පහ නායකයන්ගේ නම්. උතුරුනද පළාතේ නුත් බස් ඇවිල්ලා අනුරාධපුරෙන් පොළොන්නරුවෙන් ඇවිල්ලා. තිරිකුණාමලෙන් ඇවිල්ලා නැගෙනහිරෙන්. අද මේ මාතර පිට්ටනිය 10,000ක් ජනතාව මාතරින් පමණයි, තංගල්ලේ හම්බන්තොටින් පමණයි, ගාල්ලේ ගාල්ලෙන් පමණයි ආදරණීය මේ තාත්තේ සහෝදරයා සහෝදරී. වෙන කොහෙන්වත් ගිනාවේ නැහැ. මොනරාගල මිනිස්සු එක්ක අහු කරනකොට ඉරිඟු බීජයට පැකට් දෙකයි. බදුල්ලේ මිනිස්සු එක්ක අහු කරනකොට නිල් පාට සාරියයි. අරක්කු බෝතල් ටිකයි. බස් දෙනවා, කන්න දෙනවා, බොන්න දෙනවා, ගේනවා, නටනවා, ගයනවා, වයනවා, යනවා. ඔහම තියෙන්නේ. ආදරණීය මේ තාත්තේ සහෝදරයා සහෝදරී. ජාතු සමාජිකෝ අපේ අය. ඔබ කවුරුත් දන්නවා ඔබ මෙතෙන්ට ආවේ කොහොමද කියලා. ඔබ රැවට්ටුවේ නෑ, ඔබ මුලා කළේ නෑ, ඔබට කප්පන් දුන්නේ නෑ, සල්ලි දීලාගෙන ආවේ නෑ. ඔබ ආවේ සිහින ගොඩක් හිතේ තියාගෙන. අපි මේ සැරේ ජාතික ජන බලවේගයට දෙමු, අපේ දරුවට රටක් හදමු, අපේ රටට හෙටක් හදමු කියලා ආවේ. ඔබේ පැමිණීම ගුණාත්මක භාවයෙන් ඉහළයි. ඉහළ ගුණාත්මක භාවයක් මෙතන පෙන්නුම් කරනවා. ඒ වගේම ලංකාවේ ප්‍රමාණාත්මක භාවයේ වැඩි ජාතික ජන බලවේගයට ආදරණීය මේ තාත්තේ සහෝදරයා සහෝදරී. කොහෙන්වත් ඇදලා කරන්නේ නෑ. ඔය සජිත් සෙනක ඇදලා එයාගේ චැනල් ටිකක් තියෙනවනේ දැන්. ඔය රූපවාහිනී සමහර චැනල් දැන් කඩේ යනවා රෙදි නැතුව එයාලට. එයාලට යනවා. යනවා. දැන් ඒ චැනල් වල කැමරා අල්ල අල්ල සෙනක නිකන් රබර් එක වගේ ඇදලා පෙන්නනවා. අපේ රැස්සින් වල සෙනක ඇදලා කියලා නෙමෙයි ඉන්න එක පෙන්නන්නේ. සමහර චැනල් පෙන්නන්නේ. හැබැයි අපි චැනල් වලට කියන්න කැමති. ඔය චැනල් වල අපි ඩිඩක් නැති වුණාට මේ චැනල් වහන්න බෑ. මේ චැනල් වහන්න බෑ. එහෙනම් මගේ ආදරණීය අම්මලා තාත්තලාට මම කියනවා මේ රටේ තියෙන ප්‍රධාන චැනල් එක ඔබේ කට පාවිච්චි කරමු. ගමට බිමට යමු, නගරෙට යමු, ආයතනෙට යමු, ඇත්ත සත්‍ය කියමු. ජනතාව වෙනස් කරන්න කවුරුත් එකා වගේ පොරබදන්න. තව දවස් 32යි ප්‍රචාර කටයුතු තියෙන්නේ. එදා මේ සැරේ චැනලුත් ඉගෙන ගන්න පාඩමක් ඈ. ඔය චැනල් වලට අකමැත්තෙන් හරි කියන්න වෙනවා. සැප්තැම්බර් 22 ලංකාවේ නම වෙන ජනාධිපතිවරයා හැටියට අනුර කුමාර දිසානායක මහතා තේරීපත් ඇත කියලා කියන්න වෙනවා. ඒක වහන්න බෑ. එහෙනම් සජිත් පුම්බන්න ගියාට පුම්බන්න බෑ. මේ සිංහල භාෂාවේ වචනයක් තියෙනවා අපේ හාමුදුරුනේ. ඒ වචනේ මේ වෙලාවේ කියන එක හොඳයි කියලා මම හිතනවා මේ මැතිවරණය. අපි ගිය ජනාධිපතිවරණෙදිත් ওই ගෝඨාභය එනකොට ගෝඨාභය කියන්නේ රාජපක්ෂ පවුලේ අන්තිම දුර්වලයා දෙන්න එපා කිව්වා. නමුත් මේ වෙලාවේ 69 ලක්ෂයක් ඒක තේරුම් ගත්තේ නැහැ. ඒ නිසා හැබැයි ඒක පස්සේ තේරුම් ගත්තා. එහෙනම් ආදත් මේ වචනේ කියන්න ඕනි කියලා මම හිතනවා. අපේ සිංහල අංශේ මහාචාර්යතුමියත් ඉන්නවා. අපේ සිංහල භාෂාවේ වචනයක් කියනවා ගොබ්බයා කියලා. ගොබ්බයා කියන එකේ අරුතේ ඉන්නේ හාමුදුරනේ ගොබේ කියන එක. ලපටි කියන එක. තවත් අර්ථයක් තියෙනවා අනුවණයා කියන එක. මෝඩයා කියන එක.
මෝඩයා කියනවා. මරි මෝඩයා කියලා දාගත්තත් ප්‍රශ්නයක් නැහැ. ආන්නේ වගේ කට්ටිය කියනවා ගොබ්බයා කියලා. මේ අපේ ජනතාව ගොබ්බයෝ දැකලා තියෙනවා. ගොබ්බයාගේ කතා සමහරට ගොබ්බ කතා. හැසිරීමත් ගොබ්බයි. කිව්වත් ගොබ්බ කතා කියන කට්ටිය ඉන්නවා. ගොබ්බ හැසිරීම. යන්නේ ගොබ්බ විදියට. අපේ රටේ ආන්නේ ජාතිය ගොබ්බයෝ ජනාධිපති වලට පුටුවල ඉඳලා තියෙනවා. ගොබ්බ සිරිසේනලා, ගොබ්බ පක්ෂලා. වැඳලා කියන්නම් ගොබ්බ දාසලා නම් ගෙවන්න එපා. ගොබ්බ දාසලා එපා. මේ රටේ ජනතාවට අවශ්‍යයි ජනතාවගේ හදගැස්ම තේරෙන මේ පිටවැටුණු රටක් ගොඩනගන්න පුළුවන් දැවැන්ත පෞරුෂයක් තියෙන දැවැන්ත නායකත්වයක් අවශ්‍යයි. මහා බලවේග එකතු කරන්න පුළුවන් දැවැන්ත නායකත්වයක් මේ රටට අවශ්‍යයි. ඒ නායකත්වයේ තියෙන එකම තැනක විතරයි ජවයේ තියෙන ශක්තිය තියෙන කාරුණ්‍යත්වයේ තියෙන නවීනත්වයේ තියෙන එකම අපේක්ෂකයා අනුර කුමාර දිසානායක සහෝදරයා තමන යාදමියා මේ තාත්තේ සහෝදරයා සහෝදරයා. සමහර ඒවා යල්පැන ගිහිල්ලා සමහරු ඉන්නේ දශක 4-5කට එහා ලෝකෙ ඉස්සරහට ගිහිල්ලා නවීනත්වයක් එක්ක නායකයෙක් ඉන්න ඕනේ. ලෝකෙ කොතනද තියෙන්නේ? විද්‍යාවත් එක්ක තාක්ෂණයත් එක්ක. ආන් ඉස්සර ලෝකෙ තියෙන්නේ එතන. එඳ දැන් අවශ්‍ය වෙන්නේ තාරුණ්‍යක් තාරුණ්‍යේ නායකයෙක් අවශ්‍යයි. නවීනත්වයේ නායකයෙක් අවශ්‍යයි. නවීනත්වයේ. මේ ආව දශක ගණන් පරණ කණ්ඩායම් ගෙනල්ලා ඕක කරන්න පුළුවන් කමක් නැහැ. එතන දැන් අලුත් තත්ත්වයේ ලෝකෙ තත්ත්වයේ තේරුම් ගත්ත අය මේ රටට අවශ්‍යයි. දැන් ඔබට පේනවා ඒක නිකන් වචන වලින් නෙවෙයි. ලංකා ඉතිහාසයේ පළවෙනි වතාවට අපි විද්‍යාඥයෝ ටික ලංකාවේ ඉන්න සහ ලෝකේ ඉන්න අපේ විද්‍යාඥයෝ ගෙනල්ලා අපේ ආණ්ඩුවක් යටතේ විද්‍යාව තාක්ෂණය පාවිච්චි කරලා මේ රට ගොඩ ගණගන්නේ කොහොමද කියලා අපි R&D ප්‍රතිපත්තිය නම් සංවර්ධන හා පර්යේෂණ ප්‍රතිපත්තිය එලි දැක්කුවා. ඊයේ පෙරහිදා ලෝකේ නවීන තාක්ෂණය අපි IT ශාස්ත්‍රයේ කොහොමද ඉස්සරහට ගේන්නේ කියලා අපි ප්‍රතිපත්ති එලි දැක්කුවා. හඳුන්නේ සහෝදරයා කිව්වා මේ රට කොට නගන වැඩ පිළිවෙල අපි ඔබට ඉස්සරහට බෙදන්න හදන අර පත්‍රයේ තියෙන වැඩ පිළිවෙල කිව්වා. ඔබේ වැඩ පිළිවෙලේ තියෙනවා IT ශාස්ත්‍රයෙන් අපි බලේ ගරන් උපාධිධාරී සහ ඩිප්ලෝමා ධාරීන් ওই IT ශාස්ත්‍රයේ ඉන්න 12,000කට රැකියා දෙන සැලැස්මක හදලා තියෙන්නේ. උපාධිධාරීන් 20,000 මේ රටේ ගුරු සේවයට ගන්න සැලැස්ම ওই පත්‍රයේ අපි අතුලත් කරලා තියෙන්නේ. එනම් මේ ශේෂ්ඨ අතපත ගාව තියෙන නවීනත්වය නායක සහෝදරයා පැහැදිලි කළා. බලශක්ති ශේෂ්ත්‍රෙන් අපි ඉස්සරහට එන්නේ කොහොමද කියලා. ආන්න එහෙම නවීනත්වය අපේක්ෂකෙක් අවශ්‍යයි. ලෝකෙ දැක්ක කෙනෙක් අවශ්‍යයි. ඒ ලෝකයක් එකතු කරගත්ත මිනිහෙක් අවශ්‍යයි. ඒ නිසා අපි ඔබට කියන්නේ මේ ගැඹුරු කාරණා තේරුම් අරගෙන ඡන්දයක් දෙන්න. ආවට ගියාට ඡන්ද දෙන්න එපා. ඔය සජිත් පුම්බන්න හැදුවට පිම්බිලා නැහැ. දැන් සජිත් ගිය සැරේ ජනාධිපති වෙරනේ කීවෙනේ අද? ගිය සැරේ දෙක එක ගෝට දෙක සජි. දැන් ওই සජිත් එකතු කරගත්ත නේද ගිය සැරේ ඡන්ද ප්‍රමාණය? ආන්නේ ඡන්ද එකතු කරගන්නකොට ඡන්ද සජිත්ගේ මල්ලට එකතු කරලා දෙන්න සජිත් ගාව හිටපු කට්ටිය කවුද? සජිත් ගාව රනිල් හිටියා. රනිල් ගාව පොන්සේකත් හිටියා. සජිත් ගාව පොන්සේකත් හිටියා. රාජිත හිටියා. ගොඩාක් අය හිටියා. ඒ කට්ටිය එකතු කරලා සජිත්ට ගොඩක් හදලා දුන්නා. දැන් ඒ ගොඩට මොකද වෙලා තියෙන්නේ? ඒ ගොඩට මෙහෙම වෙලා. මොකක්ද දන්නවද? අර සමහර සැර බල්ලෝ ඉන්නේ. බල්ලෝ 3-4 දෙනෙකුට එක කෑම පිගාන බෙදලා දුන්නොත් මොකක්ද වෙන්නේ? එකා එකා කා ගන්නවා. දැන් අර සජිත්ගේ ගොඩ රණිලක් කඩනවා, පොන්සේකත් කඩනවා, සජිතත් කඩනවා. දෙවනි තැනට හදාගත්ත ගොඩ ඒ ගොඩේම දෙන්නේ 3 දෙනෙක් වෙන් වෙලා දැන් කඩනවා. දැන් සජිත්ට දැන් තියෙන ප්‍රශ්නේ මොකක්ද දන්නවද? එක වෙන එක නෙවෙයි දෙක බේරගන්නේ කොහොමද කියලා ප්‍රශ්නේ. එක නෙවෙයි දෙක වෙන්නේ කොහොමද කියලා ප්‍රශ්නේ. දැන් ඇත්තටම ගත්තොත් ලංකා ජනාධිපතිවරණේ පළවෙනියා තේරිලා අවසානයි. ඒක නම් නිල වශයෙන් කියන්න වෙන්නේ සැප්තැම්බර් 22 උදේ වගේ දවසක අනුර කුමාර සහෝදරගේ නම. දැන් ඇත්තටම මම මේ කියන කාරණේ අදිටත් සේරුකින් කියන කතාවක් නෙවෙයි කියලා ඔබ කවුරුත් දන්නවා. ඔබට මහ පොළොව තේරෙනවා. ඔබේ ගමේ කතාව ඇහෙනවා. ඔබේ ඥාති හිතවත්තු කියන කතාව ඇහෙනවා. මෙතෙන්ට මේ මාතරෙක් අහුවෙච්ච පිරිසට වඩා පිරිසක් මේ රැස්වීම වලට එන්නේ නැතුව ස්වේච්ඡාවෙන් මාලිමාවට ඡන්ද හදන පිරිසක් මාතර ඉන්නවද නැද්ද? ඉන්නවා. ත්‍රිවිල් එකේ ඉන්නවා, කඩේ ඉන්නවා, රාජ්‍ය ආයතන වල ඉන්නවා, පෞද්ගලිකාංශේ ඉන්නවා, ඔය තැන් තැන් වල ඉන්නවා. ඒ කට්ටිය ස්වේච්ඡාවෙන් වැඩ මාලිමාවට ඡන්ද හදනවා. මාලිමාවට ඡන්ද හදනවා. ඒ වගේ මේ මැතිවරණයට ස්වේච්ඡා බලකායක් තියෙන මේ ඡන්දේ සදා සහයෝගය දෙන ස්වේච්ඡා බලකායක් තියෙන එකම දේශපාලන ව්‍යාපාරයේ මේ මොහොතේ ජාතික ජන බලවේගය තමයි ආදරණීය මේ තාත්තේ සහෝදරයා සහෝදරිය. මේක ඔබට තේරෙනව නේද?
මේක රනිල්ට හොඳටම තේරෙනවා ජාතික ජන බලවේගෙ දිනලා ඉවරයි කියලා. සජිත්ට තේරෙනවා. තේරෙන හින්දා තමයි ඡන්ද වැලැක්ුවේ. පළාත් සභා ඡන්දය අවුරුදු 5ක් නැහැ. පළාත් පාලන ඡන්දය අවුරුදු දැන් 4ක් නැහැ. මේ ජනාධිපතිනේ ජනාධිපතිවරණේ නොතිය ඉන්න රනිල් කොච්චර දහංගට ගැහුවද? දහංගට ගැහුවද? අධිකරණයට ගියා. 22 වෙනි සංශෝධන ගෙනාවා. පොලිස්පති නම් කර පොලිස්පති කෙනෙක් නැතුව ඡන්ද කරන්න බෑ කිව්වා. රනිල් මේ මැතිවරණේ නොතියන්න දාපු ඉදිරි ආරක්ෂක බලලෝ ඔක්කොම කඩලා ඉවරයි. තව දින 32යි. අනිවාර්යයෙන්ම කොඩිය ඔසවන්න වෙන කවුරුත් නෙවෙයි. මාලිමාවේ කොඩිය අනුර කුමාර දිසානායක සහෝදරයා ඔසවන ආදරණීය මේ තාත්තේ සහෝදරයා සහෝදරිය. මේ රටේ සමහර අය හිතනවා ආවලා සුපුරිසිදුයි. ආවලා හොරුවල්ලයි. නෑ නෑ නෑ. ඔය දෙපැත්තේම හොරු ඉන්නවා. දැන් ඔය සජිත් ප්‍රේමදාස ගැනත් මම කියන්නේ. සජිත් ප්‍රේමදාස පිරිසුදු මිනිහෙක් නෙවෙයි. සජිත් ප්‍රේමදාස සංස්කෘතික ඇමති කාලේ සංස්කෘතික අරමුදලේ තිබුණු මුදල් අවභාවිතා කරලා පාර්ලිමේන්තුවට වාර්තා වෙලා තියෙනවා. ඔය ඩලස් හිටපු කාලේ සජිත් කඳුරේ නේ අනිත් පැත්තේ කඳුරේ ඉන්න කාලේ මාධ්‍ය සාකච්ඡාවක් කළා. එයාම කිව්වා සජිත් ප්‍රේමදාස සංස්කෘතික ඇමති හැටියට සංස්කෘතික ත්‍රිකෝණ අරමුදලේ මුදල් රුපියල් මිලියන 11,059ක් අවභාවිතා කරලා තියෙනවා කියලා. අවභාවිතා වංචා කරලා. දැන් ඩලස්ට හොඳයි. ඒ වෙලාවේ හොරා. දැන් හොරා එක්කලාගේ ඉන්න හොඳයි. ඕක මෙහෙමනේ වෙන්නේ ආදරණීය අම්මේ තාත්තේ සහෝදරයා සහෝදරිය. බල්ලන්ගේ ඇඟේ ඉන්න කිනිතුල්ලෝ ඉන්නව නේද? මැක්කෝ ඉන්නව නේද? බල්ලා මැරෙනකොට වෙන බල්ලෙක් හොයා ගන්නවා. කිනිතුල්ලෝ වෙන බල්ලෙකුට යනවා. මැක්කෝ යනවා. ඉන්ද ලංකාවේ බලු දේශපාලනේ ආන් එහෙම වෙලා තියෙනවා. ජාතික ජන බලවේගයේ දේශපාලනය මනුස්සවාදී දේශපාලනයක් නිසා මේ වගේ අයට දොර විවරුණාට බල්ලන්ගේ ඇඟේ හිටු මැක්කන්ට කිනිතුල්ලන්ට ආන්න තැන් සූදානම් කරලා තියෙනවා. ඒ යාළ එහෙ යන්න. යාළට එහෙ මිනිසුන්ට මෙහෙ. එඳ ඔබට අපට වගකීමක් තියෙනවා. ඔය සජිත් ප්‍රේමදාස නිවාස ඇමති කාලේ ණය දීලා බොල් ණය හැටියට එයාගේ හිතවතුන්ට දීපු ණය අයකර ගන්න බැරි වෙච්ච මුදල රුපියල් මිලියන 5,564 අවභාවිතා වෙලා තියෙනවා. ඔය සජිත්ගේ නංගි සජිත්ගේ සහෝදරි හොර 5,000 ATM මැෂින් එකකින් තැම්පත් කරා යා ගිනුමක. දුලාංජලි ජයකොඩි තැම්පත් කළා. කොඩි ගාණක් නෙවෙයි මිලියන 2 120,000 හොර 5,000 තැම්පත් කළා. මේක අහුුණා CCTV කැමරාවල තිබ්බා. පොලිස් මාධ්‍ය ප්‍රකාශකේ කාලේ මාධ්‍ය සාකච්ඡාවක් තියලා ඒ මිලියන 20 බණ්ඩල් 2 ගෙනලා මෙහෙම පෙන්නුවා. දුලාංජලි ප්‍රේමදාස මෙන්න මේ මුදල තැම්පත් කරා. CCTV කැමරාවල සටහන් වෙලා තියෙනවා. මේ ඔක්කොම හොර 5,000 කිව්වා. නඩු නැහැ. මහින්ද රාජපක්ෂ ජනාධිපති ඒ කාලේ එයා මාධ්‍යට ඇවිල්ලා තටම කිව්වා හිටපු ජනාධිපති කෙනෙක්ගේ දුවක් නිසා ඒ ජනාධිපතිට සලකලා මං එව්වා මෙව්වා කරා කිව්වා. ඕක තමයි ඇත්ත. අපි සජිත්ට කියන්නක් කැමති, මහින්දට කියන්නක් කැමති, ඔක්කොම හොරුන්ට කියන්න කැමති. එව්වා මෙව්වා ඔක්කොම කරපුවා. අනිවාර්යයෙන්ම ජාතික ජන බලවේගයේ බලයට ආවට පස්සේ ඔක්කොම අවුස්සනවා, ඔක්කොම ගන්නවා. නීත්‍යානුකූල ක්‍රියාමාර්ග අනිවාර්යයෙන්ම ගන්නවා කියන එක අපි කියන්න කැමතියි. ඒ නිසා අපි සජිත්ට රනිල්ට කියන්න වෙන්නේ අර නෝවැඩ සංග්‍රහාවේ කවි අපි හාමුදුරුවෝ ලිපගිනි මොළවන තෙක්දිය සැලියේ සැපයක් යයි රනිලාදිය කෙලියේ. සැපයක් යයි සජිතද්දිය කෙලියේ. සජියෝ රනිලෝ සැපයක් නැත මේ හොර කෙලියේ. ළඟ ළඟ එනවා ජනයාගේ ආණ්ඩුවක්. ඉඳ බල්ලා හොඳටම ලෑස්තිලා ඒකට අපි සූදානම් කියන පණිවිඩය අපි හොරු රටකම දෙන්න සූදානම් ආදරණීය අම්මේ තාත්තේ සහෝදරයා සහෝදරිය. දැන් ඔක්කොම රත් වෙලා එන්නේ. ඔබ අත්පොල සම්දෙනවා. රටම සන්තෝෂ වෙනවා. හැබැයි තේනවද සජිත්ට තියෙන මරබිය, මහින්දට තියෙන මරබිය, රනිල්ට තියෙන මරබිය, ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් එනවට ඔබ කැමති? අර කට්ටිය කැමති නෑ. ඇයි? ඒ කට්ටිය දන්නවා ජාතික ජන බලවේගයෙන් සමාවක් නෑ කියලා. අරවා එව්වා කරන්න බෑනේ මේක. වැඩේ එනවා කියලා දන්න. ඉතින් දැන් ඒ කට්ටිය රෑට නිින්දදී කල්පනා කරනවලු ජාතික ජන බලවේගය ආවොත් අනුර කුමාර ආවොත් අපි නොකරපු අපරාධත් මුන් දැනගන්නවා. නොකර අපි මෙච්චර කල් අඳුරගත්තේ නැති හොරකමුත් මේ කට්ටිය අඳුර ගන්නවා. අනිවාර්යයෙන්ම නඩු වැටෙනවා. ගත්ත ඒවා දෙන්න වෙනවා. දෙන්න නැති වුණොත් රාජසන්තක වෙනවා. වෙන්දේසි කරලා හරි ගන්නවා. හිරේ විලංගු වැටෙන වෙනවා. මරබිය දැනෙනකොට ලේනෝට කියනවා නඩුවක් දාපන් කියනවා. 22 වෙනි සංශෝධනයේ කෙනෙක් කියනවා
මොකක්වත් කරන්න වෙන්නේ නැහැ. ලබන සැප්තැම්බර් 22 වෙනකොට අනිවාර්යයෙන්ම ඉරණම තීන්දුව වෙනවා, ලිය වෙනවා ජාතික ජනබල වේගය, මහ ජනබලයක් ආණ්ඩුවක් හදන මල් මුල් අතිවාරම දාන්න අපි සූදානම්. මුල් ගල තියෙනවා ආදරණීය අම්මේ තාත්තේ සහෝදරයන් සහෝදරියන්. අන්න ඒ නිසා අපට විශාල කාර්යභාරයක් පැවරිලා තියෙනවා. ලංකාවේ ඉතිහාසයේ අවුරුදු 76ක් දූෂිත පාලනයකට රට දීලා ඒ පාලනයෙන් රට ගලව ගන්නවා කියන්නේ අපි ලොකු වැරදීරියක් දරන්න ඕනේ. අපි දන්නවා ඒකට සල්ලි පොම්ප කරනවා, බලය යොදවනවා, මුසාබස් ගොඩවනවා, දැන් බීතියන පත්තලා එක එක බිල්ලෝ මවනවා, බිල්ලෝ මවනවා, බය කරන්න හදනවා. අපි හැමෝටම කියනවා අපි ගමට යමු, බිමට යමු, ජනතාව දැනුවත් කරමු, දැනුවත් කළ ඇත්ත සත්‍ය තෝරලා ඉවරලා මෙරටේ ජනතාව අපි එකතු කරගමු. දවස් 32 මහා මෙහෙයුමක් තියෙනවා. අපි මේ ගමන පටන් ගත්තේ අදයේ ඉඳන් නෙවෙයි, දැන් අවුරුදු ගානක ඉඳන් ජාතික ජනබල වේගයේ ගොඩනගලා ක්‍රමානුකූලව ආවා. මැරතන් එකක් දුවන්න පටන් ගන්න හිමීට. හැබැයි අවසාන වෙනකොට අන්තිම වෙනකොට වේගෙන් දුවනවා. තව දින 32යි. දැන් වේගෙ වැඩි කරලා තියෙන්නේ. කොඩිය ළඟ ළඟ පේනවා. පස්ස බලන්න එපා. දෙවෙනියක් පේන්නේ නැහැ. ඉස්සරහටම දුවමු. දුවලා ජයග්‍රහණය ගමු. කොඩි අතට ගන්න. කවුරු සූදානම් වෙන්නේ කියලා අපි ඉල්ලීමක් කරනවා. ගමට යන්න, දිමට යන්න, ජනතාව හම්බෙන්න, දැනුවත් කරන්න, කැප වෙන්න, ඇප වෙන්න, ධෛර්යය ගන්න. අපේ දරුවට හිටක්, රටට හිටක් හදන්න. කවුරුත් එකතු වෙලා මාලිමාවේ ජයග්‍රහණය වෙනුවෙන් ඇප වෙලා කැප වෙලා මේ කාර්යභාරය කරන්න. හැමෝටම ශක්තිය ලැබේවා, ධෛර්යය ලැබේවා. ඔබට ජය වේවා, රටට ජය වේවා.